इतर मेरे संबंध स्पोर्ट्स रिपोर्टर्स मेक चेजे एक अभी रूप प्राश्न मेक अभी किसी संबंध लेकिन फेडरेशन पटेन नम बेचर सभापति हेमदाम एक दस एएनबी कॉन्स्टिट्यूशन चेंज है का फुटबॉल फेडरेशन के कारण लेकर चेंज फेडरेशन का जाति अंदर है लीमा ला दाह तरह के लिए दिया ना नाम लगा दी पहले वोट लीमा हाथरा किया थी नाम उस उपको मार दिया था खाओ तो वोट मैप पे का कॉन्स्टिट्यूशन व्यवस्था का चेंज करने हम नाम जासूस मार दिया डेट एक एक्सटेंड कराने नाम राजभक्त हमें तुम आवे लाइन में कोटा याद एक्सटेंड कर लेती है ना रोशान राणा सिंह का एक्सटेंड कर लेती है ना दीपार तुम्बार का एक्सटेंड करने पड़े तुम्हारे यार एक आलम के प्रश्न कर रही था ये तुम्हारे किया ना के सामान देने तो कर लेती है ना हम एक आलम ने के मुझे भी नाम आना ना ये डीजी का ये भाव देने का सामान दाय ना ये ना डे इंक्वायरी कर लो बैठा दर में कर लेगा आधे का मामले जनवरी विश्व विशुद्ध ना विशेष रेक नाम होता है विश्व विशुद्ध ना विशेष रेक पेरा आमतौर से आधा तमाई दानवत करने फीफा आटा आप ही सेलेक्ट पेरा आधा विशुद्ध ना ये तो बोलता है मेक का इवेंट होना है आमतौर से रीज इवेंट होना है फीफा एक इवेंट होना है मैं श्रीलंका के लेकर नहीं कुछ मैं मंडले फाट कर लेती है ना वाक විසි තුනක් අද තමයි ඒ තමයි වට මට මම ජීවත් වෙන්න ඕනේ ඒ ෆීෆාට මම සභාපතිනේ නමුත් මෙතන ඕගලන්ට දෙන්න ඕන මම තමයි සභාපතිපත් උනේ ඒතර පිළිගන්නේ ෆස්ට් ටීම යන්න ඕන අමාත්‍යාංශය නමුත් 23 එනකම් එයා ඒ ටීම ඩීජී මාත්‍ය අයවන්නේ ෆීෆාට ඒතර ෆීෆා දන්නේ ඊළඟ රටවල් 211 රටක් තියෙනවා जनवरी Jaswal Kumar respond to FIFA. Again, 60 of the 40th election you are right. Oh, no, breaking news. There was in the election. Now, 60th of January, Jaswal Kumar FIFA. Yeah, some of these. You don't want to FIFA. I'm going to have to go. I'll have to go. I'm going to have to go. I'll 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 have to go. मेरे को उपमा बैठा करा हमारे यहाँ से नहीं जीने दला फीफा की तरफ सभा में दिला उपमा मेरे को बैठा करा कोमत तरी मैं ताहन मत कराने आई एकला लोन है माफी मैं दुआ मेरे को एकला क्या ना माफी आटे इंटर बैठी हूँ ना ये नहीं सा मेरे को नानी बार माफी ताहन कर ना कहती है तभी सीरो जना मेरे तुला एक करण लियो थे एक करण दिया ना ताहन मत दिया आपके प्रश्न दिया ना अपने नीलवर ने कहते पास से අපි නඩුවට ගියාම දිලවන්ත පෙර ඒ කියන්නේ අපි ගැසට් එක අවලම් කරයින් පස්සේ අපි නඩුවට පෙනී හිටියාම එක් පාර්ශ්වයක් ඇවිල්ලා පෙනී සිටියා අපි දැන් මඩ ගහන පාර්ශ්වයක් මේ මේක දින මාෆියාවක් මේ නිලවර්ණිය පවත්වන ඩෝනේ පරණ ව්‍යවස්ථාවට කියන මතේ සටන් කරන් පැට්ටියක් අදට මට හිතා ගන්න බෑ රටක් ඇටියට अभी अलूत व्यवस्था व सम्मत कर तुने देखें पास कर गए अति बहुत रे दुन्ना ही पास से खाट तो मैं उमड़ा वाला थी इतने में पार्ला व्यवस्था वाले की हिला मैं क्या करना नहीं है
එතන අපි පුදුමයට පත් වුණා ඒ වෙනුවෙන් පීඩා අමාත්‍යාංශයේ සමහර නිලධාරි තේරිය මේක නෑ පරම ව්‍යවස්ථාවට තමයි කරන්න ඕනේ මේක ලියාපදිංචි වෙලා නෑ තාක්ෂණික ප්‍රශ්න ඒ වගේ රාශියක් අපි රටක් ඇදෙන්න අපි මොනවද කරන්න ඕනේ තාක්ෂණික ප්‍රශ්න කරකට දාලා තාක්ෂණික ප්‍රශ්න තියෙනවනේ ඒක නිවැරදි කරලා ජාත්‍යන්තරත් එක්ක අපි යන්න ඕනේ අපි පාපම් දාන්නේ මේ ලංකාවේ විතර නෙමෙයි මුළු ජාත්‍යන්තරත් එක්ක ඒ නිසා අපි අඩුපාඩුවක් තියෙනවනම් එකතු වෙලා ඒක ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීමක් අපිව ගයිඩ් කරලා හරි අපිට යම්කිසි සහයෝගය දීලා හරි මේක ඉස්සරහට ගෙනියන්න හැබැයි ඊගාම කනගාටුයි එදා නඩුවේදී අභියාචන අධිකරණයේදී ඒක කොට්ටාසයක් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජනය කරන නිලධාරීන් දිගින් දිගටම පෙනී සිටියේ පරණ ව්‍යවස්ථාවට යන්න කියලා. ඒතර තමයි ගැටුම පටන් ගත්තේ. ඒකට හේතු දක්වුවෙත් නැහැ ජාත්‍යන්තරයට. ඇයි මේක පිළිපදින්නේ නැති කියලා තාම කියලා නැහැ. එතනයි තමයි ප්‍රශ්න ටික පටන් ගත්තේ. දෙවැනි එක අපිට අභියාචන අධිකරණයේදී යම්කිසි සෙටල්මන්ට් එකකට ආවම පළවෙනි නඩුවේ අපි නිලධාරී හැටියට පිළිගත්තන ක්‍රීඩා අමාත්‍යාංශය නිසා අපිට ක්‍රියාකරන තහනම් කරලා නැත්නම් ක්‍රියා කරන්න බැරුව තිබුණේ ගොඩනැගිල්ලට යාම ලිපි ලේඛන ලබා ගැනීම අපි සභාපති ලේකම් හැටියට ඒතර තිබුණේ එකම බලධාරියා වුණේ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරියෙක්. ඒතර ඒගොල්ලන්ට යුතුකමක් තිබුණා ඉතුරු කටයුතු ටික සියලු දේ ජාත්‍යන්තරයට දැනුම් දීලා මේක තමයි අපි කරන්න යන්නේ මේක තමයි රෝඩ් මැප් එක වෙනස් වුණේ මේම තමයි ඉස්සරහට යන්නේ කියන එක යම්කිසි දැනුම් දීමක් කරන්න යුතුයකමක් තිබුණා රටක් ඇදී ලැබෙයි කරේ නැහැ ඒ නිසා තමයි මේ ලිපියේදී ජාත්‍යන්තර පාපංග සම්මේලනය කියන්නේ මේ නිලවරණයේ සම්බන්ධව ජනවරි 14 වෙනිදා නිලවරණයේ සම්බන්ධව ඒගොල්ලෝ දැනගත්තේ මාධ්‍යවලින් කනගාටුකාරී තත්ත්වයක් තුන්වෙනි එක අපේ ඉන්න FIFA රෙෆ්‍රීස්ලා 12 ඒගොල්ලෝ ආසියානු පාපංග සම්මේලනයේ නිතර නිතර තරංග වලට සහභාගී වෙනවා මොකද ආසියාවේ සාමාන්‍ය 10 12කට ඇතුලේ හොඳ රෙෆ්‍රීස්ලා ඉන්නවා ලංකාවේ ඒගොල්ලන්ගේ පත්වීම් ඒගොල්ලන්ගේ මැච් අපොයින්ට්මන්ට් ඒ සියලු දේම ඉතාම වහාම අත්දිරුලා තියෙනවා අපේ කවුද හරි ළමේ ක්‍රීඩකයෙක් කියලා පිටරට ගිහලා මෝල්ඩීස් හොකවරි කියලා සැලම් කරනවා නම් අපෝ ලංකාවට එන්නේ සිද්ධ වෙනවා හරි ක්ලබ් එකත් එක්ක මැච් එකක් ගහන්න හෝ අපේ කවුද හරි සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒගොල්ලන්ට අපෝ නැවත ප්‍රශ්නයක් එනවා මේ තහනම සඳහා ඒ වගේම අපි කිසිම ලිපියක් කිසිම දුරකථනයක් කිසිම පණිවිඩයක් කිසිම ඊමේල්යක් ජාත්‍යන්තරයේ රටවල් 211ත් එක්කම අපිවත් ගත්තාම 210යි ඒ 210ත් එක්කම අපිට සම්පූර්ණයෙන්ම තහනම් කතා කිරීම සම්බන්ධ කිරීම ඇමතුම් ලිපි ගොනු සියලු දේම අහෝසි. ඒ කියන්නේ අපි පාපන්දුවේ මුළු රටේම කොම් කරලා පැත්තක දාලා තියෙනවා. හරි. අපි පෞගේ කාලේ උත්සාහ කරා